රජයේ මගින් ඩීසල් හා භූමි තෙල් මිල ඉහළ නැන්වීම නිසා උඩරට එළවළු ගොවීන් දැඩි පීඩාවකට පත්ව තිබෙනවා. භූමි තෙල් මිල ඉහළ යාම වගාවන් සඳහා ජලය පොම්ප කිරීමේදී දැඩි ලෙස බලපෑ ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන කරා එළවළු ප්‍රවාහනය කිරීමටද විශාල මුදලක් වැය වීම හේතුවෙන් ගොවීන්ට ලාභ ලැබීම සිහිනයක් වෙලා. ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් එළවළු මිල ගණන් යලි යලිත් වැඩි කිරීමට සිදුවන බවයි. ගොවියට දරුණු විදියටම බලපාලා තින්නේ දැන් ඉස්සල්ලා දැන් ගොවියා වුණා වගා කරගෙන එනකොට පොහොර බෙහෙත් ඒ ප්‍රශ්නේ ගොවියට බලපෑවා. එතකොට දැන් මෙතන හැදීගෙන එනකොට ගොවියට අවශ්‍ය ලාම් තෙල් ටික වතුර ගහන්න වතුර ටික ගහන්න මේ වෙනකොට අක්කරයකට ලීටර දවසකට 12ක් විතර අවශ්‍යයි. ඒ වෙනකොට දැන් ගොවියට දරා ගන්න බැරුව ඒතුර එළවලු ප්‍රවාහනය කරන වෙලාවට ගොවියට ගේන්න බෑ ඩීසල් ප්‍රශ්නේ. එතකොට වාහන වල අමතර කොටස්. එතකොට දැන් වහිර එකක් ආවොත් එහෙම ඒ දවස්වල රුපියල් 800ට ආපු එක දැන් එන්න ඇවිල්ලා තින්නේ 2800ට. එතකොට මෙතන ඇවිල්ලා එළවලු මිල ගියා කිව්වට බෑ ගොවියා අන්ත අසරණ වෙලා ඉන්නේ ඉන්දන මිල. ඒක තමයි කියන්න තින්නේ. ගොවියට සාහනයක් වශයෙන්වත් ඔය ලාම් තෙල් ටික ලබා දෙන්න රජය ඉතින් ක්‍රියාත්මක කරනවා හොඳයි. නැත්නම් ඉතින් මේ දැන් ගොවියෝ 100ට ඒ දවස්වල 100ක් වගා කරපු එක මේ වෙනකොට 100ට 25ක් වගා කරන්නේ නැහැ. ඒක විකුණ ගන්න බෑ. ඇයි වෙළෙන්දු ඇවිල්ලා ඉවරලා යාළටත් ප්‍රශ්න. ඇයි යාළට ඉන්ධන ප්‍රශ්නේ හින්දා යාළා මෙහෙන් ගොවියකින් අඩුවට තමයි ඉල්ලන්නේ යාගේ. ඒ වෙනකොට අපි ඉතින් මේ හන්දාමරකන් ඉඳලා ඉවරලා ඊට පස්සේ රස් වෙනවා. ඩීසල් ලැබිලා තියෙනවා මම හිතන්නේ ඒක වක්‍රම ආර්ථික මධ්‍යස්ථානවල විශේෂයෙන් බලපානවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මොකද ගොවියෝ ආර්ථික මධ්‍යස්ථානට ගේන එළවලු වලට කුලියක් වශයෙන් සාමාන්‍ය කෑල්ලක රුපියල් 100ක් දෙනවා නම් ඒ ඩීසල් මිලත් එක්ක දැන් 150ක් වෙලා තියෙනවා. මොකද මේක වක්‍රව ගොවියන්ට අනිවාර්යයෙන්ම බලපානවා. ඒ වගේම පිට ආර්ථික මධ්‍යස්ථාන වලින් එන වෙළෙන්දුන්ටත් අනිත් වෙළෙන්දුන්ටත් විශේෂයෙන්ම සෑහෙනම බලපානවා. මොකද වෙළෙන්දා ඩීසල් රුපියල් 20000ක ගැව්වා නම් දැන් 23000ක විතර වැදිනවා. ඉතින් මං හිතන්නේ ඒක යාළට එකතු කරගන්න අමාරුයි මේ එළවලු මිලත් එක්ක. මං හිතන්නේ ඩීසල් මිල පාලනයකින් පුළුවන් තරම් පාලනය කරගෙන ඉන්න රජයට අපි ඉල්ලීම් කරනවා. මොකද නැතුණත් කරන ගොවියන්ටත් එන පාරිභෝගිකින්ටත් මේක මේ ප්‍රශ්නේ ගොඩක් දුරට බලපානවා. මේ හේතුව නිසා එළවලු මිල ඉහළ යනවාද? ඔව්. මොකද ඩීසල් යෝගී ඉන්ධන මිල යාම අනිවාර්යයෙන්ම එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මොකද හේතුව ඔය ට්‍රාන්ස්පෝර්ට් ඒ වගේම ඒවට බෙහෙත් ගන්න අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඒවා මිල ගියහම පස්සේ ගොවියන්ට මේ එළඳ ගෙරදාම මේ ගොවිතර කරගන්න අමාරුයි. සාමාන්‍යයෙන් මේමයි දැන් මේ පැත්තේ දැන් මේ පායන කාලයට බොහොම අමාරුයි. වතුර ජල ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ ජල ප්‍රශ්නේත් එක්ක භූමිතෙල් සාහනයක් හරි දුන්නා නම් ගොවියට සාමාන්‍ය ලොකු සාහනයක් වෙනවා. මේ වතුර ප්‍රශ්නේ තව වැඩිම තියෙන. ඒක නිසා අනිවාර්යෙන් භූමිතෙල් සාහනාධාරයක් හරි දුන්නා නම් ගොවියට යම්කිසි ලොකු සාහනයක් වෙනවා. මේ නිෂ්පාදන නියමත් එක්ක බලපුවා. දැන් ගොවියා කොහොමත් අමාරුවෙන් තමයි මේක කරගෙන යන්නේ. ඒ කියන්නේ බෙහෙත් පොහොර ප්‍රශ්නෙත් එක්ක මම හිතන්නේ ගොවියා බොහොම අමාරුවෙන් මේ ටික මේ ලෝ ටිකත් වෙළඳ පොළට ගේන්නේ බොහොම අමාරුයි. නමුත් මේ විදිහට භූමි තෙල් මිල වැඩි වුණා නම් ඩීසල් මිල වැඩි වුණා නිසා මම හිතන්නේ තව ටිකක් ගොවියා අමාරුයි වැඩිලා. නමුත් කොහොමත් ගොවියා කරගන්නවා. නමුත් නිෂ්පාදන නියම වැඩි නිසා ඌට එන ආදායම තව තවත් එන්න එන්න අඩු වෙනවා. අද ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වුණත් බාහිර වෙළෙන්ද මිල දී ගැනීම සඳහා පැමිණීම ඉතාමත් අඩු මට්ටමක පවතින. අද සාමාන්‍ය පාළු පිට්ටනියක ස්වභාවයක් තියෙන කැපිටල් ආර්ථික මධ්‍යස්ථානයේ මේ වෙන විට එහෙත විශේෂ හේතුව වශයෙන් දක්නට ලැබෙන්නේ ඩීසල් මිල පෙරේදා වැඩිවීමත් සමග වෙළෙන්දුන්ගේ පැමිණීම ඉතාමත් අඩු මට්ටමක් තියෙන්නේ. වෙළෙන්දන්ට පිරිවැය අධික පිරිවැය දැරීම වැඩිවීමත් එක්ක ගෙනියලා මිල කර ගැනීමේ අපහසුතාවය මත අද වෙළෙන්දව පැමිණීම ඊයේත් අදත් ඉතාමත් අඩු මට්ටමක් පවතින වෙළෙන්දපොළ තුළ දක්නට ලැබෙනවා. ගොවියන්ටත් විශාල වශයෙන් බලපනව. ගොවියන්ගේ ප්‍රවාහන වීදම අධික වෙනවා. ඩීසල් මිල වැඩි ඩීසල් සහ භූමි තෙල් මිල වැඩිවීම මත වතුර ගෑස් වීමට ගන්න ඩීසල් මිලත් වැඩිවීමත් ඒ වගේම ප්‍රවාහනය සඳහා එළවලු ප්‍රවාහන වීදම අධික වීම මත ගොවියන් තවත් අසරණ වීමක් සිදු වෙනවා මේ ඩීසල් මිල වැඩිවීම සමග. සාමාන්‍යයෙන් එළවලු මිල හොඳ තත්ත්වයක තියෙනවා. නමුත් නිෂ්පාදන වීදම වැඩි වෙලා තියෙනවා. දැන් අද වෙනකොට ඩීසල් මිලත් එක්ක දැන් ආපහු ගොවියා අමාරුවට වැටෙනවා. මොකද බඩු කෑල්ලක් ගේන්න යන මිල ආයෙ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම භූමි තෙල් රුපියල් 25කින් වැඩි වුණා
දැන් මේ වට තෙල් ගහන ඒ වගේම වතුර දාන ප්‍රශ්නත් එක්ක නිෂ්පාදන වීම වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ගොවියට සහනයක් උනේ නැහැ. ගොවිය තව ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒක නිසා අපි සහනයක් ඉල්ලන්නේ අනිවාර්යයෙන් මේ භූමි තෙල් මිල අනිවාර්යයෙන් දුප්පත් මිනිහට අවශ්‍ය දෙයක්. ඒ වගේම ඩීසල් මිල අඩු වුණා නම් මේ මම හිතන්නේ හොඳ තත්යකට මේ බඩු මිල ගොවියට සහනයක් වෙන පැත්තකට ගෙනිච්ච හැකි මේ ඩීසල් මිලයි භූමි තෙල් මිලයි තව ටිකක් අඩු වුණා නම්.